පිට මුලින්ම පෙන්වනවා පර්සි ග්‍රෝර්හ ඇනැබෙද්ගේ ළමමාකාලය. යාලත්තෙක තවත් ගෑනු ලමෙකින්නනවා. එයා තමයි සියුස්ගේ දුව තාලියා. එයාල කෑපක දිහාවට දුවද්දි අර්ධ මිනිස්සුන්න කාලාදාන සත්තුවාගේයක් වෙන සයිකෝප්ස්ලා මෙයාලක පිටිපස්සෙන් පන්නනවා. තාලයාට ඕන මේ සත්තු වන්න මරලා එයාගේ යාලුවන්න කොහමරි බේරගන්න. එයා යාලුවන්ට කෑපක ඇතුළට යන්න කියනවා. සයිකෝප්ස්ලයි එකක සටන්කර අදදිී තාලියයා ඒ සත්තුන්ගේ ප්‍රහාරයක් නිසා මැරෙනවා. සු සෑගේ දුවග මේ පරිත්‍යාකේ ගැන ගොඩාකාඩම්බර වෙනවා. තාලියක මේ කැපැකිීම අපතෙන් නොයවා සු ස්තාලියාව මේ කෑම්ප එකේ ආරක්ෂාවට කහක් විදිහයට හරවනවා. මේ ගහෙන් හැදන ශිල්්ඩකින්වුළු කෑම්පෙ එකම ආරක්ෂා කරනවා වගේම මේ ශිල්ඩකනි සාසයිකෝප්ස්ට කෑම්පෙ ඇත්වට එන්නත් බැහැ. දැන් අවුරුදු ගනාවක් ෙල ගිල්ලා මෙයාල හැමෝම දැන් තරුණයි. එයාල එයාලගේ පුහුණු වීම් දිගටම කරගෙන නවා. ඒත් එක්කම මෙතැනදි අපිට අලුත් කැරටක්්ට එකක් පෙන්වනවා ඒ තමයික්ලාර. ලාර යුද්ධයට අධිපති දෙවියන්ගේ දුව මේ වෙලාවෙ පසි සහ කලාරා එකට තරග කරනවා. ලාර කියන යුද්දයට අධිපති දෙවියන්ගේ දුව නිසා එයා ගෝඩක් පවෆුල්. කලාර අයාගේ පවස් පාවිච්චිරලා පේසිව ඉක්ම නින්ම වරාද කරනවා මෙතැති පොෆෙස ඒ ැනෙත් චයි රෝන්ගේෙන් පෙසි දැනගන්නවා පොසයිඩෙන්ට තාපත්පුතයෙක්ඉන්න බව. ඒ කියන්නේ පේසිකි සහෝදරයා හැබැයි ඒත් සයි කෝප්ස් කෙනෙක් එ අට තියෙන්නේ එක හැක් පිතරයි. මෙයාගේ නම තමයි ටයිසන්. ටයිසන්න හම්බු එක ගැනපසි ඇත්තටම සතුටෙන්. ටයිසන්ගේ විශේෂ දේ තමයියට කොයිතරම් දුලකින් සිද්ධ වෙන දෙයක් වුණත් ඒක දැනවා. දවසක් කෑම කන අතරේ ටයිසන් කියනවා කෑම්පක පැත්තට ගුණක් කෙනවා කියලා. කිව්වත් වගේ ටික වෙලාවකින් කෑම්පෙගේ ශීල් දෙකත් කඩාගෙන වූ ඇතුලටමේනවා ගොනාා පිස්වුවෙන් වගේ හැම කෙනෙක්ගෙම පසෙන් එලවවා. ලාර බය නැතිව ගනායක සටන් කරන්න ඉස්සරහට යනවා. එත් මේ ගොනාකාලාරත් ොඩ ගොඩක් පවපුල් ගොනාකටින් ගිනි පිබ ලක්ලාරව ඇතට විසිකරලා ධනවා ඔන්න දැන් ගුණාගේට මුලටම අහුවෙන්නේ අහිංසක පේසි. ගොනාපර්සිට ගින්දර විදින්න හදා දේචෛරොන් එයට දුන්න පෑන එක පාරක් ලික් කරලා ගුණාගේ කට ඇතුළට විසිකරාම පෑන කඩුවක් වෙලා ගොනාව කෑල් කෑලි වෙලා යනවා. ගොනා විනාශ වෙනවත් එක්කම ලූ කෙතනට එෙනවා. ට තා ගන්න ැහැ මොද ලක මැරුවේ පර්සි නිසා. ලූ පේර්සිගෙන් අහනවා දැන්වා ොයාමගේ අරමුණට උදව් කරනවද කියලා. ලූගේ අරමුණ තමයි දැනට බලය ඉන්න දෙවිවරුන්න දේව සටනිකින් පරාධ කරලා අලුත් දෙවිවරූපාලේට ගේනක. මේකර ලූපට ගොඩක් දෙවිවරුන් පවා සහයලෙනව කියලා ලූප කියනවා ලූප පේර්සිගෙන් අහනවා චෛරෝොන් මේ විදේයට තරගයක් පැවැත්තුවේ ඇයි කියලා දන්නවද කියලා. මේ විදේට කියදදි පර්සිට්ටික කවුල් වෙනවා. හැබැල් ලක් වෙන කිසි දෙයක් නොකිය අතුරදහන්න වා. දැන් කෑම්පිකේ හැමෝම අර කෑම්පෙකට ආරක්ෂාව දෙෙන ගහ ලඟට යනවා. මෙතරනදි චෛරොන් දැනගන්නවා ලූග්හට වසදීලා කියලා. වසනිසා ගහ දුර්වල වෙනවා වගේම ශිල්්ඩෙක් ික ටික ඉබේම දුර්වල වෙන්න පටන් ගන්නවා. චෛරොන් ගහට බේතක් හදන අතරේ පසි ගිල්ල ඉස්සරහට වෙන්න තියෙනදේ මොකක්ද ඇඒකමට කියන නැත්ත කියලලා චෛරෝන්ගේ නොහනවා. චෛරොන් පෙර්සිවේයාලගේ ලෝකේ ඉන්න අනාගතය ගැන කියන්න පුළුවන් ඇට සැකිල්ලක් ගාවට යවනවා. පේසි එතනට ගියාම ඒ යටසකිල්ල ප්‍රසිට කියනවා වසර දහස් දාානකට කලින්, ගොඩක් දෙවිවරු හිටිය. එයාලගේ නායකෑ තමයි ක්‍රෝස්, එයයා ගොඩක් කරූර දෙවි කෙනෙක්. කොයි රම් කරෘරද කියනවනම් එය තමන්ගේ දරුවන් පවා කාලාදානවා. මේ දෙවල් ඉවස ගන්න බැරිවුට ක්‍රෝනෝස්කි දරුවන් කොරනෝස මරල්ලාධාන්න තීරණය කරනවා. මේ දරුව තුන් දෙෙන වෙන කවුරුවත් නෙවෙයි.තත් පොසයිඩෙන්සා ඩනයිසස් මේ තුන් දෙනා ක්‍රෝනෝව විශේෂකඩුවක් පාවිච්චි කලා මරල දානවා. ඊට පස්සේ මේ ලෝකයේ පාලනය කලේ දෙවිවරු දොළොස් දෙනෙක් ඒ අයට සැකිල්ල පේසි හන ේට උත්තරේ දියට දෙන්න කரோනෝස් ආපහු එනවා කියලා කரோනෝ සොලිම්පස්සාහ පෘතුවියෙන් පලිගන්නව කියලාත් කියවා. ඔලිම්පස්වල ඉන්න දෙවිවරුන්ගේ දරුව එකතු වෙලා ක්‍රෝනෝස මරලදන්නඕන ඒත් ක්‍රரோනෝස් මරන්න කලින් දෙවිවරන්නසර සට්ටනක් ති කියලා ඒකෙන් දිරන කෙනාතාමයි ක්‍රரோනෝස මරන්නඕන. ක්‍රෝනෝස මැරුවට පස්සේ ඒ දිනපු දෙවන් හොඳ කෙනෙක්නම් ලෝක හො වෙයි ඒ තයත් නපුරු කෙනෙක්නම් ලෝක ඒතනින් විනාශ වෙලා යයි කියලා කියවා. පසිට මතක් වෙනවායාට ලූක් එක සටන් කරන්න වෙනවා කියලා. පසිඒකට ඇත්තටම බයයි. මොකද ලූක් දැනටමත් ප්‍රසිට අනතුරුවංගවෙලලා තියන්නේ මේ වෙල්ලා යනබෙත්සා ග්‍රෝව තාලියාව හොඳ කරන්න ක්‍රමයක් අරගෙන චෛරෝන්ව හම්බ වෙන්න එනවා. ඒ බෙහෙත ආවරණයක් ඒ ආවරනේ ගහෞඩින් ගෙනත් තිබ්බොත් හ ඉක්මරටම සනීප වෙනවා. මේක ගෙන චෛරෝන් කලින් නිදන්ම දන්නවා. ඒත් මේ බේත හොයාගන්න පුළුවන් එකම තැන තමයි බර්මයිඩා චිෝණය අතරමැද මුහුද. එතනට යනඒක ගොඩක් කනතුර දායකයි. ඒ තැනබෙත් මේඒකට කොහොම හරි චෛරුන්ව කැමති කරගන්නවා. එදාරෑ කෑම්ප එක සේරම අය රැස් කරලා ශිල්ඩක ශක්තිමත් කරගන්න වගේම ගහ සුවකරගන්න ක්‍රමයක් ඇනබෙත් හොයාගෙන තියෙනවා කියලා චෛරොන් කියනවා. මේ බෙහෙත ආරක්ෂා කරන්නේ සයිකරෝප්ස්ලා මේ සත්තු දෙවියන්ගෙන් පැවතගෙන එන මිනිස්සුන්න කාලාදානවා. සයිකලෝප්ස්ල එක්ක සටන් කරන්න ලාරවත්. සයිකලප්ස්ලව අල්ලගන්න ගොදුරක් විදිහට ග්‍රෝවවගේ තවත් කෙනෙක්වත් තෝරගන්නවා. මේකෙන් ග්‍රෝව බේරුණ එක ගැන එයායට මාරම සතුටුයි. දැන් මේ තෝරගත්ත දෙන්නව බේහෙද අරගනෙන්න්න පිටත් කරනවා. ඊළඟට කාටත් හොරෙන් ඇනබෙත් සහ පර්සි, ග්‍රෝවවත් කැමති කරගෙන කලාරග පස්සෙන් යනවා. මෙයාල නොදැන මෙයාලගේ පස්සෙන් තවත් කෙනෙක් කෙනවා. ඒ තමයි ටයිසන්. ඇනබෙත් ටයිසන්ව අරගෙනයන්න කොහොමත් කැමතින හැ. මොකද මුලින්ම කිව්වාගේ ටයිසන් කියන්නේෙත් සයිකලෝ්ස් කෙනෙක්. ාව මරදැම්මත් සයිකෝප්ස් කෙනෙක් ඒත් පරසසි කියනවා බෙත ගන්න යන ැන ඉන්නෙත් සයිකලොප්ර නිසා ටයිසන්න ප්‍රෝජනවත්වෙන්න පුළුවන් කියලා. ඇනබෙත් මේකට කැමැතිවෙනවා වගේම මැජි කුඩුවගේ කියලලා ටයිසන්් තව ඇහැ දෙෙනවා මෙයාලා කෑම්පකෙන් එලියට ඇවිත් ටැක්සිකට කතා කරනවා. මේ ටැක්සිිය මායාල්ලෝකයේ පාවිච්චි කරන හුලීරතයක් ඒ වගේම මේක ඩ්‍රයිු කරන්නන්නේ සහදරයියන් තුන් දෙෙනෙක් ටැක්සිිය ගැන සතුට හිතුනත් මෙයාලා බයවෙන්නේ මේ සහෝදරියන්ට ඇස් නහැ කියේලා දනගත්තම. ඒත් මෙතනින් එක සහෝදරයක් විතරක් කාරකය තිබුණ එක ඇහැක් එයාට සෙට් කරගන්නවා. මෙයාල යන වේගෙට අර ඇහැ ගැලවිලා. පසිගේ අතට වැටනවා. මේ සහෝදරියන් පරසිලාව ගොෂිින්ටන් වලට අරගෙන ගියාත්, ප්‍රසිලාල සල්ලි නහැකිර දැනගන්න නිසා. එයාලව මගින්ම දාලා යනවා. දැන් කාට්ටියයට ඉදිරිදුර යන්න වෙන්නේ පයි්. මෙදනදි ලූක් සහ එයාගේ යාලුවව පර්සිලාට ඇතහැක් කරනවා. පර්සි ඇනබෙත් සහ ටයිසන් කෝමහරි බේරුුණනත් ලූ ග්‍රෝව අරගෙන යනවා. දැන් මෙයාලා හම අරවා සරණයි. ඊළඟට මෙයාලා යන්නන්නේ සල්ලි වලට අර්ධ දෙවරුන්ගේ ඕනම දෙයක් හොයලා බල කියන තවත් අර්ධ දෙවියෙක් ළඟට. පේසි ලූගේ හැම සැලස්මක්ම මේ අර්ධ දෙවියන්ට කියලා ලู ඉන්න තැන කාරිියයට කිවෝොත්. ඒයාගේ යාලුවා වගේ මතව ගොඩ්ඩනෙක් බේරගන්න පුලුවන් කියලා, පෙර්සි මේේ අර්ද දෙවියන්ට කියනවා. අන්න ඒනිසා මේ අර්ධ දෙවයා ලูක ඉන්න තැන පේසිිලාට කියලා. ගැචටවාගේකුත් පෙසිටි දෙෙනවා. ඇනෙත්තඒ එක ස්ප්‍රේකකුත් දෙනවා මටිකා තරගෙන එඒ අඩ ස්තුති කරලා කට්ටිය ගමන පිටත් දෙෙනවා මොකද අර ආර් දෙයා කියපු තැනින් ලූක අල්ලගන්න ඕන. ඒත් මෙයාලා පරක්කුයි ලක එතනනි ද නැවකින් ගොඩක් දුරගිහි. ටයිසන් වතුරට බැහල අයාගේ තා අතර කතා කරලා උදවවිල්ලනවා. පොසයිඩන් මෙයාල වෙනුවෙන් මුහුදු අශ්ව එක්ව එ වනවා. මෙයාලි මූදදු අශ්‍යයාගේ පිටේ ලූක ඉන්න නැවලඟට ගිහිල්ලා. නැවට ගොඩඋනාම මේ නැවේඉන්න ූර්කයකුට මෙයාලගේ ඉවදැනවා. ඌෘර්කයා මෙයාලට ඇටැක්කර අද මෙයාලා බේරෙන්න්න හිතාගෙන එන්නේ වැරදි තැකට. මොකද ඉස්සරහි ූර්කයා වගේම පිටිපස්සෙන් ලූක ඇවිත් හිටගන්නවා. පේසි බය නැතුව ලූගෙන් ග්‍රෝර් ගැ නවා ඒ එකකට උත්තරේ විදිහයටට ලූග කියන්නේ. ග්‍රෝව ඉන්න ඕන තැනත් මේ වෙදදි ඉන්නවා කියලා. ලู ග්‍රෝවර් සයිකලොප්ස්ලට දීලා. ඒ වෙනුවට ලූග් අර බෙහෙ තාාවරණය යි බේම ලබෙනවා. න් කටියටම ල පෙන්වනවා ක්‍රෝනෝස්ගේ ඉතිරුවුණන කෑලි දාලා තිබුණු මනිී පෙටියක්. දැන් ලූගට අර බෙහෙත්තාාවරනේ අවශ්‍ය වෙන්නේ ක්‍රෝනෝස්ට ආ පහු පන දෙන්න මේ කතාබහෙන් පස්සේ ලූකයාගේ සකයින්ට කියනවා ප්‍රසිලාව හිරකරලා දන්න කියලා. දැන් කට්ටියම හිතන්නේ මෙදැනින් එලිියට යන්න විදිහක් ගැන.ෆර්සිට මතක් වෙනවා අර අර්ධ දෙව අයාට දීපු ගැජට අතරේ තිබුණ එක ටේප්ප එකක් ඒ ටේප්කෙන් ඕනම දෙයක් කතුරුධාන් කරන්න පුළුවන්. පසි හිතනවා ඒක පාවිච්ච කොත්නම් මුලු හිට කුියම වඋනත් අතුරු දහන්වෙයි කියලා. මොනව කරන්න තයාලගේ බෑගෙ තිය නෙ හිරකූඩුවෙන් එලිය. දැන්තියන ප්‍රශ්නය තමයි බෑගක ගන්නන්නේ කොහොමද කියන එක. මේ අතරේ පසි එයාගේ බලේ පාවිච්චිරලා මහදෙ කුුණාටුවක් ඇති කරනවා. මේ කුුණාටුව නිසා නැව එහෙට මෙට පැත් දෙෙද්දි, බෑගෙක අහකට විසි වුණත් ඇන බෙත්‍ර පුළුවන් වෙනවා බෑගක අල්ලගන්න. සි අරටේප් එක අරගෙන හිරකූඩුවේ ොරේ ඒටේප්ක අලනවා දොර අතුෘධාන්වෙලා ගියපු ගාමාන් හැමෝම හිකූඩුවෙන් එලියටේනවා. මෙයාලගේ සැලසුම තමයි නැේ තියන පොඩි බෝඩ්ටුවෙන් පැනගන්නන්නේ එක. ඒත් මෙයාල පැනගන්න හද්දි ලූගග සහයකේක් මෙයාලව දකිනවා. පර්සි එයායෙක සටන්කරද්දි ඇනබෙත්තසා ටයිසන්ඩ අර බෝට්ටුවෙන් පැනගන්න කියවා. පර්සි ලූග කටියඇත් එක ෆයි් කරන්න කලින් වතුර එකතු කරලා බැම්මක් හදනවා ටයිසන්ෙසා ඇනබෙදගේ ආරක්ෂාවට. මේ අතරේ ඇනබෙත් අර අර්ථ දෙවයා අයායට දුන්න ස්ප්‍රේක අතට අරගෙන වේගෙන් හොළවලා ස්ප්‍රේකරපු ගමන්ම ඒගේ ප්‍රශයක බෝට්ටුව වේගෙන් යන්න පටන් ගන්නවා. එයාල පැනගත්ත කියලා දකින පේසි වතුර රැල්ලක් කදාගෙන එයාලා ගියපු පැත්තට යනවා. ඒත් පේසි එක්ක ලූක මේ වතුර රැල්ල උඩ ඉන්නවා. පේසි එඒයාගේ බලේ පාවිච්චි කරලා වතුරෙ උදව්වෙන් ලූකව ඇතර විසි කරලා දානවා. ඊට පස්සේ පේසිත් අර බෝට්ටුවටම නගෙනවා. ැන් යාල මේ ි ටික ලන්වෙන්නන්නේ බර්මියුඩත් රිකෝනේ ඇතුළට මෙතරදි මෙයාලව මෝරුන් රංචුවක් පටකරගත්තත් ටික වෙලාවකින් තේරෙනවා මේ ඇත්තටම මෝරු නෙවෙයි මේ එකක මොන්ස්ට කෙනෙක් මොකද බර්මියුඩ් රිිකෝනෙ කියන්නේ මේ වගේ අමුතු දේවල් තියෙන තැනක්. මේ සතා පර්සිලාගේ බෝට්ටුව ගිලලාදානවා දැන් ප්‍රසිලා ඉන්නේ මේ සතාගේ බඩ ඇතුළේ මෙතනදි මෙයාලට කෙනෙක්ව හම්බවෙනවා ඒ තමයික් කලාරා කලාරග නැවත් මේ සතාගේ බඩා ඇතුළ හිරවෙලා පරසි නැවදිහා හොඳින් බලද්දි අයට තේරෙනවා මේ යුද නැවක් කියලා. ෆර්සි යෝජනා කරනවා මේ නැවේතියන ආයුධ පාවිච්චි කරලා මේ සතාගේ බඩ පුපුරවලා මෙතනින් එලියට යන්න. ඉක්මටම කට්ිය රෙඩි වෙලා නැවේතියන කාල තුවක්කුවකින් සතාගේ බඩට පහර දෙනවා. මේ පාරවල් වලට සතාගේ බඩ පිපුරනාාම මෙයාලා එතනින් එලියට එනවා මේ අතර පෙසි දකිනවා මහද දෙයක් ලියල තියෙනවා. ඒකෙන් කියවෙන්නේ අර බෙහෙත තියෙන දූපත ගැන. ටියම කොහොම හරි දූතලකට යනවා. මේ දූපත කලින් හොන්දට තිබුණ තැනක් ඒ දැන්න්නේෙක විනාශවෙලා ගිහිල්ලා. මෙයාල මෙතන තිබුණන පොඩි ට්‍රේ් එකකින් දපත ඇතුලට යනවා. මේතනිති මෙයාලට ග්‍රෝව හම්බ වෙනවා. හැබැ ග්‍රෝව ඉන්න සයිකලොප්ස් කෙනකොට අහු වෙලා. ග්්‍රෝව සයිකලප්ස නොමඟ යවන්න හිතාගෙන ඒය නලේ ලොකු ඇහක්සෙට් කරගන න්නවා. හිතපු විදිහටම සයිකලොබස් මේකට අහුනාා. එයා ග්‍රෝවට කෑම හතන වැඩේ බාරෙනවා. ඇතරම මේ බෙහෙත සලුවකෝගේ ආබරනයක් ඒක දැන්තියෙන්නේ සයිකලොප් නායකයාගේ උරහිස උඩ. මේ ආවරනේ ගන්න ට්‍රයිකර දි සයිකලප්ස් යකය දැනගන්නවා එතන අර්ධදවිවරු ඉන්නවා කියලා. නායකයා හැමෝටම පහර දෙෙද්දිී ඒක පහරකින් ටයිසන් විසි වෙලා යනවා. පසි ඒ අතරේ ආවරනය අරගත්තත් මෙතැනින් එලියටයන එකනම් හිත තරම් ලේසින හැ. සයිකෝපස් ලා එයාලගේ පත්සෙන් පන්නත්්දී කට්ියම ගුහාව ඇතුලෙ ෙලියට ඇවිත් ලොකු ගලක් පෙරලලා ගහාවදොර වහලදානවා. දැ අාවරණේ තියෙන්නේ මෙයාලගේ ඇතේ. ඒත් මෙයාලගේ කරුමෙට මෙතනට ලූකෙනවා ආවරණය ගන්න. ලූක් මෙයාලගෙන් ආවරණය ඉල්ලුවත් පසි ආවරනය ලූක්ට දෙන්න නැහැ. ලූකයාගාව තිබුණ තුවක්කුවකින් පරසිට වැඩිතතියක්දදි පර්සිව බේරගන්න හිතාගැන ටයිසන් ඉස්සරහට පනිිනවා. මේ පාරත් කාගෙන ටසන් වතුරට වැටනවා. හැමෝම හිතන්නේ ටයිසන් මැරුණ කියලා. මේ අතර ලූ කාවරණයයාගේ අතට අරගෙන ක්‍රෝනෝස්කි මිනිපෙටිය ළඟට යනවා. ලූ කාරයේ මිනිපෙටියවුඩින් තිබ් ගමන්ම අමුතු රත්තරම් පාට එලි වගයක් පිටවෙන්න පටන් ගන්නවා. හරියට ක්‍රෝනෝස්ට පන දෙනවා වගේ. පේසි ඇතුළු කට්ටියම ලූග්‍ය ප්‍රාණපකාරයෝ වෙලා. ඒත් පර්සේයාගේ පෑන කලික් කරලා කඩුව හදාගෙන හැමෝගම අත් බැඳල තිබුණ ලනු කපලදානවා. මෙතන දෙගොල්ලම සටන් කරන්න පටන් ගන්නවා. ලූප පර්සිව අල්ලගෙන මරන්න යදදිම එතනට ටයිසන් එනවා. අපි කලින් සීන් එක දැක්කනේ ටයිසන් වතුරට වැටවා ඒ යා ැරු නෙනහ. මොකද ටයිසන් කිය න්නේෙත් පොසයිඩන්ගේම පපුතෙක් නිසා. වතුරයාගේ තුවාල සනීප කරලා ටයිසන්ඩ බලය දෙනවා. පර්සි ගොඩක් සතුට වෙනවා අයාගේ සහෝදරයා ආපහු ආව එක ගැන මෙයාල සතුට බෙදදාගන්න අතරේ ක්‍රෝනෝස්ට පන එෙනවා. කரோනෝස්කි ශරීරයේ කොටස් ආසේ එහා මෙහා පාවෙන්න පටන් ගන්නවා තපපර කිහිපයක් ඇතුළත ඒ හැම්ම කොටසක්ම එකට එකතු වෙලා විශාල දෙවි කෙනෙක් ැදෙනවා කரோනෝ ඉස්සරහට යන ලූ ම තමයියාට ආපහු පණදුන්න කියලා කියවා. කரோනෝස්ට ඒවාගේ කිසිම වැඩක් නැහැ එයා ලූකො අල්ලගෙන එක පාරම කට ඇතුළට දාගන්නවා. අනිත් අයි හොඳටම බයවෙනවා මේක දැක්කම ක්‍රෝනෝස් හැමෝගේව පස්සෙන් පන්නනවා කரோනෝස්ට ඕන එයාගේ විශාල කකුලෙන් හැම්ම දේම පාගලා විනාශ කරලදාන්න. ත් පසි කොහොමහරිමේකෙන් බේරෙනවා. ඒ ග්‍රෝවව ක්‍රෝනෝස් අල්ල ගන්නවා ග්‍රෝවට වෙන් න්නෙත් ලූක්ට උන දේමයි. පසි යගේ කඩුව අරගෙන ක්‍රෝනෝස්ක කකුලක් කපල දැම්ම ඒ කකුලෙ කොටස්ටික ආපහ මිනි පෙටි ඇතරට යනවා. පරසිගේ කඩුව සාමාන්‍යෙ කඩුවක් නිෙවෙයි පොසයිඩන් ක්‍රෝනෝස පරත්තපු කඩුව තමයි ෆර්සිළඟ තියෙන්නේ. ක්‍රෝනෝස් පවා පර්සික අත තිෙන කඩුව දැකළ බය වෙනවා. ක්‍රෝනෝස් පසිට පහර දෙන්න හදදිී පර්සි ක්‍රනෝස්ක අතක් කපල දානවා. ඇසි ක්‍රෝස්ක චීරයේ කොටස් දෙකට කපලදානවා. මේකෙන් පස්සේ ක්‍රෝනෝස්ගේ මුළු ශරීරයම කොටස් අපපවර මනි පෙටියට ගිහිල්ලා හිටවෙනවා. ශයිසන් ඉක්මින්ම පෙටිය ලොක් කරල දාපු ගමන්, ක්‍රෝනෝස් කිරල දාාපු ග්‍රෝවසාහ ලූ අපපහෝ බිම වටෙනවා. ලූග කෙලින්ම වැටෙන්න්නේ අර සයිකලොපස් ලගේ ගුහාට ගහාව හිටපු සයිකලොපස් කෙනෙක් ලූක්ව කාලදානවා. ලූක් මැරුණ කියලා පෙන්වුවත් ඇත්තටම ලූ තාම පන පිටින්. එයා ඇන ෙත්්‍ර පහරදීලා ආර්තියම එකතු වෙලා ආවරණය පාවිච්චි කරලා ඇනබෙත්්‍ර පණ දෙනවා. ඊට පස්සේ පර්සිප්තිි ආවරණය ක අත්තට දෙනවා. ඔබද සයිරුන් වැඩේ පාර දුන්නේ කලා රට නිසා. ආවරණය අරගන කට්ටයම කඳවුරට ගියාම. කලාර ආවරණය ගහ උඩින් තියෙනවා. ගහට පණයනවා වගේම කඳුර වටේ තියෙන ශීල් එක ආපවු ශක්තිමත් වෙනවා. මේ ගහ ඇත්තටම අර්ද දෙවිකෙනෙක්නේ. ඒත් ආවරණයට ආපහුමේ ගෑනු ළමියයටට දේවත්වය දෙන්න බැහැ. ගෑැනුලමය දැන් මාන්‍ය මනුසේක් බව පත්නවා ගෑනුලමව දැක්කම ප්‍රසිට හිතෙනවා අනාවැැකයේ තාම සම්පූර්ඩ නැහැ කියලා මොකද සීියුස්ගේ දරුවන් පෝසයිඩන්ගේ දරුවන්න්න එක සටන් කරලා ඒ සටනින් සියස්ෙ දරුවන් දිනලා කෝනෝස ආපහු අවධි කරනවා ඊට පස්සේ ඔලිපපස්සල පාලනය ඔවුන් ලබාගන්නවා මේ ඉතින් තවත් සටනක ආරම්භයක් කියලා පෙසිට හිතනවා පර්සි ජක්සන්ගේ මේ සිටවිල්ල තෙක්ක මූවියක මෙතනි නිවර වෙනවා. න්නම පොරොන්දුන විදිහටම අද ඔයාලත් එෙක්ක කතාකලේ පර්සි ජක්සන් දෙවන චිත්‍රපටේ ගැන ඕල පර් ජක්සන් පලවෙන චිත්‍රපට බල්ලලා නැත්නම් ටිස්ක්‍රපෂන් එක ලින්ක් එක දාලා තියවා. එහෙමත් නැත් නම් වීඩියුව එකමගේ චැනල්ල එකේ තියෙනවා. අනිවායෙන්ම ඒකත් බලන්න. ඒ වගේම ඕයාල තාමත් අපේ මවිත මූවිවර්ල් චැනල්ල සබස්ක්‍රයිප් කලා නැත්න දැන්ම සබස්ක්‍රයි් කරලා ෙල්ලයිකන්න එකත් කලික් කරලා තියගන්න. එහෙනත් තවත් දවසකින් මේමගේ අලුත් වීඩුව එකින් හම්වේමු මේ මවිත මූවිවර්ල්්.